රංජන්ට කොන්දේසි සහිත ජනපති සමාව. ඉන්දන අකණ්ඩව ලැබුණත් තවමත් පෙරවුම්හල් අසල පෝලිම්. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්. විකාශයට වසන්තමුත් සූදානමින්. ශ්‍රී ලංකාවට නයදුන් පාර්ශවවල සමුළුවක් ජපානයේදී. දේශපාලඥයන්ගේ දේපල විනාශ කළ තවත් පිරිසක් දැලේ. සපුරෝෂයා න්‍යෂ්ටික බලාකාරය යුක්වෙන විදුලි පද්ධතියෙන් ඉවතට. විශ්වාසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිත ජනාධිපති සමාව හිමිව තිබෙනවා. රන්ජන් රාමනායක මහතා තව සුළු වේලාවකින් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නියමිත බවයි බන්ධනාගාරය අසල රැඳී සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාළ නිර්දේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවත් යොමු කර තිබුණා. අද උදෑසන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඊට අත්සන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ. මින් ඉදිරියට අධිකරණයට අපහාසයක් වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙසට වන කොන්දේසි සහිත සමාවක් ලබා දීමටයි ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත. සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා ඊයේ දිනුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව අයද සිටියා. ඔහුට අදාළ ලිපියෙහි සඳහන් කර තිබුණේ තමන් සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවත් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි. 2017 වසරේ අගෝස්තු 21 වනදා අර්ලියක මන්දිරෙන් පිටත සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරි 12 වනදා රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. ඊයේ රාත්‍රියේදී මෙරටට පැමිණි ඩීසල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු අද දිනේදී සිදු කිරීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද දිනේදී බස් ධාවනය සීමා කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ බැංකු කටයුතු හේතුවෙන් ප්‍රමාද වූ සුපර් ඩීසල් නෞකාවේ ගොඩබැමේ කටයුතු ඊයේ දිනේදී ආරම්භ කළ බවයි. ඊයේ දිනේදී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණියා. එම නෞකාවේ ගොඩබැම් කටයුතු අද දිනේදී සිදු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර රුසියා බොරුතෙල් නැවක්ද මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙනවා. එහි බොරුතෙල් ගොඩබැමේ කටයුතු සිදු කිරීමටද නියමිතයි. පසුගිය දිනවල QR ක්‍රමවේදය සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් පිරුම්හල් අසල පැවති පෝලිම් දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට ඇතැම් ඉන්ධන පිරුම්හල් අසල නැවතත් පෝලිම් දක්නට ලැබෙනවා. ඉන්ධන පිරුම්හල් වෙත නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර තිබීම මෙම තත්වයට හේතු වී ඇති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති කුසුම් සඳනායක මහතා පවසන්නේ. අපිට දැන් වෙලා තියෙන පිරුම්හල් හිමියන් හැටියට ලබා දෙන්න තෙල් නැතිකම, ඒ කියන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් ආවත් තෙල් ලබා ගැනීමට, ඒ අයට තෙල් ලබා ගැනීමට සඳහා මේ බෙදුම්කරුවන් සතුව තෙල් නැතිකම තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි ඛනිජ තෙල් සංස්ථාවක් IOC සමාගමත් දෙකම යම්කිසි සීමිත ප්‍රමාණයක් තමයි බෙදුම්කරුවන් වෙත මේ තෙල් ලබා දීම කරන්නේ. මං හිතන්නේ අපි ඉතාම ඉක්මනින් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඛනිජ තෙල් ඇමතුමා සමගත් කුමක්ද වෙලා තිබෙන්නේ කියලා. QR කෝඩ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. QR කෝඩ් එක ඉතාම සාර්ථකයි. රුසියානු තෙල් ලබා ගැනීම පටන් ගත්තා. ඒතර ජනතාව හිතුවා දැන් හරි එහෙනම් තෙල් එනවා කියලා. දැන් ආයි තෙල් නැහැනේ. රුසියාවෙන් ලබා ගත්තේ බොරතෙල් ප්‍රමාණය තාම ලංකාව ඇවිල්ලා අපේ සපුකස් කන්දේ පිරිපහදු කරමින් තියෙන්නේ. මං දන්න විදිහට අද වෙනකොටත් තාම ඒ පිරිපහදු කරන ලද තෙල් ප්‍රමාණය නිකුත් වෙලා නැහැ. මම හිතන්නේ ඉදිරි සතියේදී විතර ඒ බොරතෙල් වලින් හදන තෙල් වලින් යම්කිසි සහනයක් අපේ රටට ඇති වෙයි කියලා විශ්වාසයක් අපිත් තියෙනවා. අපි දැක්කා ඒ විවිධ මාධ්‍ය වලින් අපිට සුපර් ඩීසල් ඩීසල් ලැබිලා තියෙනවා කියලා, නැව් ගණන් ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් අපිට දැනට ආරංචි වෙන විදිහට තාම ඒවා ගොඩබාගල නැහැ ලංකාවට. තාමත් මුහුදේ තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ මේ මාධ්‍ය හරහා. මං හිතන්නේ ඒ තෙල් ප්‍රමාණය ගොඩ බෑවට පස්සේ අපිට තවත් කෙටි කාලයකට මේ කණි තෙල් ප්‍රශ්නේ ඇති වෙන එකක් නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. පසුගිය දින කිහිපෙදී ලංකාව ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබුණු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ පවසනවා. මේ හේතුවෙන් අද දිනේදී බස් රථ 40-50 ප්‍රමාණයක් පමණක් ධාවනය කරන බවයි එම සංගමයේ පවසන්නේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඩුබායිදී ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගෙන් තරගාවලියේ සියලු තරග ස්වාධීන රූප වාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා. තරගාවලියේ මූලික වටේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව පාකිස්තානය හා හොංකොං තරග වදිනවා. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හා බංගලාදේශය තරග වදින්නේ B කාණ්ඩ යටතේයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය හෙට ඩුබායිදී පැවැත්වෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායම මොහොමඩ් නබී මෙහෙවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන්නේ දසුන් ශානකයි. හෙට තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගනු ඇති බවටයි විචාරකින් මත පළ කරන්නේ. තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගෙන ඇති ඉන්දියාව හා පාකිස්තාන අතර තරගය අනිද්දා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය ලෙස බංගලාදේශයට එරි තරගය පැවැත්වෙන්නේ ලබන පළමුවනදායි. මෙතෙක් වැඩිම වාර සංඛ්‍යාවක් ආසියානු කුසලානයේ දිනා ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියාව හත් වතාවක් ආසියානු කුසලානයේ ජයග්‍රහණය කර තිබෙන අතර ශ්‍රී ලංකාව පස් වතාවක් ආසියානු කුසලානයේ හිමි කරගෙන තිබෙනවා. පාකිස්තානය ආසියානු කුසලානයේ හිමි කරගෙන ඇත්තේ දෙවතාවක් පමණයි. මෙවර ආසියානු කුසලානයේ සියලු තරග ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශය කරනවා. තරග ආරම්භ කරන්නේ පසරු 7:30ටයි. එහෙත් වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ පසරු 6:30 සිටම තරගයට අදාළ විකාශන කටයුතු සිදුවෙනවා. මෙම තරග පහසුවෙන් හා සුපැහැදිලිව නැරඹීම සඳහා වසන්තම් ටීවී නාලිකාවේ ආවරණ කලාපයද පුළුල් කර තිබෙනවා. රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමේ වගකීම වර්තමාන රජයට පැවරී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත්පාල ආයතනවලට පානීය ජල බවුස ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලබා දුන් දත්ත පොදනම් කරගනිමින් මුදල් අමාත්‍යංශයේ සකසන ලද විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පළාත් පාලන ආයතන 35ක් සඳහා ජල පවසර ලබා දීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 490ක්. ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතලා ජාතිය අමතලා කළ කතාවේදී ප්‍රකාශ කළා ඔබ අප කවුරුත් කුණා කල සිට ඉතා හොඳින් දන්න මහා පැරකුම්බා වගේ ප්‍රකාශය කිසිදු වැහි බිඳුවක් ප්‍රයෝජනයට නොගෙන සමුද්‍රයට මොහොතට ගලා යන්න ඉඩ තියන්න එපා කියලා. මේ සතවර්ෂ හරහා පැමිණෙන ක්‍රියාමාර්ගයේ අදත් අපිට ඒ නිසා සම්පූර්ණ කරන්න තිබෙන ජල සම්පත ආරක්ෂා කරගෙන ජල සම්පත ජනතාවගේ පානීය ජලය හා කෘෂිකර්මාන්තයටත් ආහාර භෝග වගාවතත් අපේ රටේ ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටද උපයෝගී කරගන්නා ක්‍රියාමාර්ග මෙහි ගැඹුරින් තිබෙනවා. එය දීර්ඝ කාලීනව ඉටු කරන්න හැම ආණ්ඩුවක්ම කටයුතු කළා. විශේෂයෙන් ඒ හමාර නොවුණු ව්‍යාපෘති ඉක්මනින් හමාර කිරීම සඳහා අපි කැප වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය හිමියන් සඳහා සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමට ජපානයේ කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම සම්මන්ත්‍රණය සමග ශ්‍රී ලංකාවේ ණය ගැටලුව බොහෝ දුරට විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි මුල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. සම්මන්ත්‍රණයට චීනය සහභාගී වන්නේද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි නොමැති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියෙකු වනවා. ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ණය හිමියා වන්නේ ජපානයයි. කිසිවිටත් චීනය, ඉන්දියාව ආදී රටවල් අතර පවතින රාජතාන්ත්‍රික ආතතිකාරී තත්ත්වයන් බාධාවන් එල්ල කරන බව විදේශ මාධ්‍ය පවසනවා. කිසිවිටත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග රජය ධනාත්මක ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි. ණය හිමියන්ගේ සමුළුව බොහෝ දුරට සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණු ඇති බවට විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණයෙන් පසුව ණය හිමියන් සිය ක්‍රියාමාර්ග ගනු ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. පසුගිය දිනවල රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හමුවේ දේශපාලනඥයින්ගේ හා පොදු තේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවාසවලට හා දේපලවලට පසුගිය මැයි මස 9 වනදා හානි සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශය අත්අඩංගුවට ගත්තා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසේ තිබූ භාණ්ඩ කීපයක්ද මෙම සැකකරු සොරකම් කරගෙන ගොස් තිබේදී පොලිසිය සොයාගත්තා.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි මාසේ 9 වෙනිදා ඇතුළුවී එහි දේපළවලට හානි සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. වයස අවුරුදු 34ක් වන මෙම සැකකරු දේපළ රැසකට හානි සිදු කර තිබෙනවා. ගාලු මෝදර විරෝධතාකරුවන්ට පසුගිය මේ මාසේ 9 වෙනිදා පාරදීම සඳහා පැමිණි පුද්ගලයන් ප්‍රවාහනය කළ බස්වත පහකට හානි සිදු කිරීම සම්බන්ධ වූ සැකකරුවෙකු මාලවේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 29ක් වූ සැකකරු අතුරුකිරිය ප්‍රදේශයේ පදිංචි කරුවේ. එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනන්දු මහතාගේ දංකුටුව පිහිටි නිවසට හා කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දංකුටුව පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. දංකුටුව නගරයේදී අත්අඩංගුවටගත් මෙම සැකකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙක්. උමන්තාව බෞද්ධ විශ්වගම්මානයට පසුගිය මේ මාස 10 වනදා පහරදී හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු නිකවරටිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් මඩහපොළ ප්‍රදේශයේ පදිංචි කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ. පසුගිය ජූලි මාස 9 වනදා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. නීතිජවරුන් සමගයි ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණියේ. අග්‍රාමාත්‍ය කාර්යාලයට පසුගියදා අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමින් වහන්සේ සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා නියෝග කළා. ඒ රුපියල් ₹5,00,000 බැගින් වූ ශරීර ඇප මතයි ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කෙරුණා. වත්මන් දේශපාලන තත්ත්වය හා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ දේශපාලන වේදිකාවේ අදහස් රැසක් පළ වුණා. මේ මර්ධනය අපි පරාජය කර තරුණ ශක්තියට අපි තැන දෙන තරුණ ජවය තුළින් මේ රටේ ඒකාධිපතිත්වය යම්තාක් දුරකට අපි පරාජය කරලා තිබෙනවා. රට සුරකින්න ගමන තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනවන්නට ඔබ අප සියලු දෙනාම බෙහෙදකින් තොරව එකට එකතු වෙමු. දැන් අපි ඉල්ලනවා අපට දෙන්න අපි ගොඩ දාන්නම් කියලා. දැන් පුතානෝ එනෝ පියානෝගේ නාමෙන් මට දෙන්න කියලා සජිතත් එනවා. යලසුත් කුරුමානක් අල්ලනවා. ඔකට අල්ලලා ඉන්නවා. දැන් ඉතින් ජනතාව තීන්දුවක් ගන්න ඕනේ. ඉතින් අපි මෙහෙම කියන්නේ. අපි ගාව හොඳ බෙහෙතක් තියෙනවා. ලෙඩා උත්පල වෙලා ඉන්නේ. අපිට බෙහෙත් දෙන්න ඉඩ දෙන්න කියලා කියනවා. දැන් රටේ ජනතාව කැමැත්තක ඉන්නවා. හැබැයි කූට උපක්‍රම විසින් පුතානෝ මේක දිනුවොත් මොකද දන්නවද වෙන්නේ? ওই දැඩි සත්කාරයේ එකකට එහා පැත්තේ තියෙන මෝචරිය කියලා එකක්. මෝචරියට දාලා ඉතුරු ටික කරලා දාමු. සජිත් ප්‍රේමදාසලට, අනුර කුමාර දිසානායකලට, කැමතිනම් චම්පික රණවකලට, හර්ෂලට, ඉරාන්ලට මේක ඇතුලේ අවංක දේශපාලන කුමනාවක් තිබෙනවා නම් මේ පොදු අර්බුදයෙන් මිදීම වෙනුවෙන් යම් දායකත්වයක් දෙන්න පුළුවන් කියලා ඇවිල්ලා වාඩි වෙන්න. ඒ සඳහා ඕනම පුටුවක් හිස් කරලා දෙන්න අපි සූදානම්. ජනාධිපති අගමැති පුටු දෙක ගැන නෙවෙයි මං කිව්වේ, ඒ හැර ඕන ස්ථානයක අසුන්ගෙන මේකට දායක වෙන්න ඕනම කැමති සුදුසු කෙනෙකුට පුළුවන්. ඉල්ලන සියලුම විපක්ෂයේ ඉන්න අයගෙන් ඉල්ලා සිටිනවා එන්න අපිත් එක්ක සම්බන්ධන, මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධන. ඕනෑම වෙලාවක මට දෙන්න ඉන්නවනම් යම්කිසි ඇමතිකමක් තනතුරක්, ඒ තනතුරත් ඒ අයට පරිත්‍යාග කරලා හරි මේ රට සහ ජනතාව වැටිලා තියෙන මේ අගාධයෙන් ගොඩනගන්නට අපි කණ්ඩායමක් හැටියට සහයෝග දෙන්න ඕන වෙලාවක ලෑස්ති. දැන් අවධානය විදේශ තොරතුරු වෙත. රුසියා හමුදා යටතේ පවතින සපෝෂියා න්‍යෂ්ටික බලාගාරය යුක්රේන විදුලි බලපද්ධතියෙන් ඉවත් කර තිබෙනවා. මේ ඔස්සේ බරපතල විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ. මේ අතර ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රාමාත්‍යදුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවද තමන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා පවසනවා. ඒ සමගින් අදට නියමිත දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ දවසක්.